සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමන දෙමින් අදත් සන්ධ්‍යා මෙණි කිරීම සමග එක්සිත් වෙමු. යුදෙව ආගමට අනුව ඔවුන්ගේ අතිශුද්ධ දවස වෙන්නේ යොම් කිප්පුර්. එවත් සමාව ඉල්ලීමේ දිනයයි. ඒ දවසේදී පෞද්ගලිකවත් ජාතියක් ලෙසත් තමන් කරන ලද පව් වලට දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලීම සිදු කරනු ලබනවා. ඒක සිත් ගන්නාසුළු දේ නම් ඊට කලින් දවසේ හැම කෙනෙකුටම අනිත් අයගෙන් සමාව ඉල්ලීමට ලැබෙන ප්‍රස්තාවයයි. යොම් කිප්පුර් පටන් ගන්න කලින් මේක වැදගත් දෙයක්. මන්ද යුදෙව් සිතුවිලියට අනුව ඔබ දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්නට කලින් අන් අයගෙන් සමාව ඉල්ලිය යුතු වෙනවා. අද අපිත් එලෙසම කරන පින්සයි අපව කැඳවලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දුන්නා උන්වහන්සේට අපේ මුළු හදවතින් නමස්කාර කරන්නට කලින් අපි මුලින්ම අනිත් අය එක්ක කාරණා හරිගස්සා ගත යුතුයි කියලා. සුද මතෙව් 5:23-24 පදවල උන්වහන්සේ කිව්වා, නුඹේ පඬුර පූජාසන ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් නුඹේ පඬුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමග වී පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න කියලා. ඉතා මූලික කාරණයක් වන දීම තුලදී පවා අපේ වැරදි ක්‍රියා, වැරදි ආකල්ප සහ වැරදි වචන නිසා සම්බන්තා කඩා බිඳ වැටි තිබෙන යථාර්ථය කරන කොටගෙන දෙවියන් වහන්සේට සැබෑවටම නමස්කාර කිරීමේ හැකියාවට බාධා එල්ල වෙනවා. ඉතින් අපේ නමස්කාරය දෙවියන් වහන්සේට ප්‍රසන්න සහ පිළිගත හැකි වූ එකක් වන පිණිස එකිනෙක අතර සමාදාන ඇති කර ගැනීමට සියලු වීරිය යොදමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප කෙරෙහි විරුද්ධයක් ඇතැයි සිහිවන සෑම කෙනෙකුගෙන්ම එසැනින් සමාව ඉල්ලා ගැනීමට අපට ප්‍රඥාවද, මඟ පෙන්වීමද, නිර්භීතකමද ලබා දුනු මැනව. ආමෙන්.